ಪಲಾಯವು ಪಣಬೇರಾಗೆನ ನಟ್ ನಮ್ ಈ ತಲವದಿ ಪಪು ಕೌತು ಇರಾಗೆನ ಸಿಂಹಬಾಹು ಲಂಕಾ ಕ್ಲೇಸ್ ಎಕ್ ಮೊಹತ ಕಥಾ ಬೆಲಾಕ್ ඔන්න ඉතින් අපේ අවුරුදු සිනමා නැකතින් 18 වෙනිදා සිංහබාහු ප්‍රේක්ෂක ඔබේ අතට පත් කරලා තියෙනවා. අපි දන්නවා මේ අපි ගොඩාක් මේ ගැන කතා වෙලා තිනවා ලංකාවේ චිත්‍රපටි වලින් සෑහෙන ප්‍රේක්ෂකයින් හදනකම් බලාගෙන හිටපු හදනකම් දැනගෙන හිටපු ලොක ගොඩාක් ලොකු සිද්ධීන් සිද්ධ වෙච්ච චිත්‍රපටියක්. ඉතින් කොමාරි ආඩම්බරකමක් තියෙනවා හේතුව මේ චිත්‍රපටිය රංගපාන්න මුලින්ම අපි ගෙදරට තුන් දෙනාටම ලැබිච්ච වෙලාවේ අපි තුන් දෙනාම එකට රංගපාන එක ගැන කල්පනා කරා. අද මේ ඇඳුම ගන්න ඇඳුම් ගන්න කඩේට ගියා වෙලාවේ මට මතක් වුණේ අපි අද හරිනම් එන්න හිටියේ මමයි අප්පච්චි මල්ලි තුන් දෙනාම නේද එක ජාතිය ඇඳුම් ඇඳගෙන එකම කුලේ ඇඳුමක් තෝරගෙන අනිවාර්යෙන් අප්පච්චි අපිව දක්කගෙන මේ ප්‍රීමියර් එකට එන දවස අපි කලින් ප්ලෑන් කරලා තිබුණා. ගෙදර අපි මේ නිර්මාණයට මහන්සි වුණා. අපි මේ නිර්මාණය ගැන කතා කරා. මම තරුණ සිංහයා, අප්පච්චි වැඩිහිටි සිංහයා, මගේ පුතා ලොකු වුණාම මගේ මල්ලි සිංහබාහු. අපි ඔක්කොම ඉවර කරලා ලංකාවේවත් ලෝකේවත් සිද්ධ වෙච්ච නැති විදිහට චිත්‍රපටියක රඟපාලා ඒකත් ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම ආදායම් ලබන මිනිස්සු වැඩියෙන්ම ආදරය කරන මිනිස්සුන්ගේ හිත හොඳටම දන්න සෝමරත්න දිසානායක මහත්මයාගේම ආරාධනයක්. ඉතින් ඒ ආරාධනය මේ ලෝකේ කාටවත් කිසිම පවුලකට නොලැබෙන වාසනාවන්ත ආරාධනයක් කියලා අද මේ දවස මොන වගේ වෙයිද කියලා අපි මීට අවුරුදු එකහමාරකට දෙකකට කලින් සෑහෙන්න සාකච්ඡා කරා. අවසානයේ චිත්‍රපටි ආරම්භයේම ලොකු කරදරයක් වුණා මගේ අප්පච්චිට. ලොකු කරදරයක් වුණා අප්පච්චි ඉස්පිරිතාලේ ඉන්නකොට මේ චිත්‍රපටිය දිගටම කරගෙන යන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ මට මගේ හිතේ තිබුණේ මම මගේ වැඩිහිටි කාලය කරනවා. මම මේ ඇඳගාවට ඇවිල්ලා අප්පච්චිගේ හිත හැදෙන්න ලස්සන කතන්දර කියනවා වගේ අපි කරන කියන දේවලුත් ඇවිල්ලා කියන්න එපා. වෙන කාටවත් වෙන්නේ නැති තරමට අප්පච්චිව ආඩම්බර වෙන්න මගේ හැකියාව නෙමෙයි, මගේ දී ශක්තිය පාවිච්චි කරලා මගේ හැම දෙයක්ම පාවිච්චි කරලා උප්පරිමේ මේකට කරනවා කියලා හිතාගෙන ඒක කරලා ඉවරලා අප්පච්චිට කොහොමද ඒක පෙන්වන්නේ කියලා හිතාගෙන නිර්මාණය කරපු නිර්මාණයක්. අපි ෂූටින් ඉවර කරා. ඒ වෙලාවේ අප්පච්චි ඉස්පිරිතාලේ හිටියේ. ෂූටින් ඉවර වෙලා ටික කාලයක් යනකොට දැනට මාස 6කට කලින් මට මගේ අප්පච්චි නැති වුණා. ඒ හින්දා අද චිත්‍රපටිය නරඹන හැම කෙනෙක්ගෙම මම බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගේ හිතට පහන් සිතුවිල්ලක් මගේ රංගනයෙන් ලැබෙනවා නම් ඒ ගෞරවය තනිකර මම මගේ පියාණන්ට ලබා දෙන්න හිටපු ගෞරවය මගේ මහන්සිය. මේ කිසිම දෙයක් මේකට අදාළ වෙන්නේ නැහැ. හේතුව නළුවා කියන්නේ එදා දවසේ ප්‍රශ්න ගොඩක් එක්ක ඇවිල්ලා එතන හිටගත්ත මිනිස්සයා නෙමෙයි. තමන්ගේ හම්බලා තියෙන චරිතය හරියටම ඉෂ්ට කරන නළුවා. කොහොම හරි මගේ මට තරුණ කාලයත් මැදිවියත් වැඩිහිටිවියත් තුනම කටහඬවල් වලින් පවා වේශ නිරූපෙන් පවා මගේ ඇඟපතින් පවා වෙනස් වෙමින් රඟපාන්න අවස්ථාවක් ලැබුණා. මම ඒ අවස්ථාවට මගේ උප්පරිමයෙන් කරා. මගේ අප්පච්චිට කරන්න පුළුවන් උප්පරිම උපහාරය කියලා මමත් මගේ මල්ලිත් කරදර වැඩි කාලෙක මේක ඉවර කරන්න ඉදිරිපත් වෙලා කොහොම හරි ඉවර කරා. අද මට චිත්‍රපටිය පෙන්වන්න අප්පච්චි නැහැ. හැබැයි නැහැ කියලා හිතන්න එපා. මට හැම වෙලේම මේ චිත්‍රපටිය දකින්න හැම වෙලාවකම තේරෙනවා අප්පච්චි ළඟ නැත්තම් මට මේක කරන්න බෑ. ඒ හින්දා මම ආදාරි ආඩම්බරයි මගේ කලාවේ රසිකයින් කලාවේ ජ්‍යෙෂ්ඨයින් අද මට මගේ වයසට මම මේ කරපු වික්‍රමය ගැන යම්කිසි ඇගයීම් ලබා දුන්නා. ඒ හැම ඇගයීමකදීම මට හිතුණා අනේ මේ ටික අහන්න අපේ අප්පච්චි හිටියා නම් කියලා. නෑ මම කියන්නේ මම ජීවිත කාලෙම මෙතනින් එහාට මාව සිනමාවට උපද්දවපු දෙමව්පියෝ දෙන්න වෙන්නේ සෝමරත්න දිසානායක මහත්මයා සහ රේණුකා බාලසූරිය මහත්මිය. ඒගොල්ලන්ට මම හැමදාම ගෞරව කරනවා. මට මගේ ජීවිතය නැවත හොයාගෙන යන්න අලුතින් කල්පනා කරන්න මේ නිර්මාණය ගොඩාක් උදව් වුණා. එදා ඉඳන්
මට කියන්න බෑ තාම මාස 8ක් විතර ජීවත් වෙච්ච මිනිහෙක්ට මේ මිනිස්සයා දැන් වෙනස් මිනිහෙක් කියලා. මොකද මේ මිනිහා මම මේ මාස 8 ජීවත් වුණා. මම සෑහෙන දේවල් ඉගෙන ගත්තා. මම තාම ඉගෙන ගන්නවා. මම හොයාගෙන යනවා. එහෙනම් ආදරය කරන ප්‍රේක්ෂකයින්ට කියන්නේ සිංහබාහු චිත්‍රපටිය කියන්නේ අපේ මූලය කොහෙන්ද පටන් ගත්තේ කියන එකට අපිට තිබුණා පුරාවෘත්ති කතාවක්. ඒක මානුෂීය ශිෂ්ටාචාරයකට වෙනස් කරලා මේක මිනිස්සුන්ට වුණා නම් මේ කතන්දරේ කොහොමද වෙන්නේ? සතෙක් හිටියේ නැත්තම් සත්තු එක වුණා කියලා දරුවෙක් බිහි වෙන්නෙත් නැහැ එතනින්, ශිෂ්ටාචාරයක් බිහි වෙන්නෙත් නැති නිසා ඒක මානුෂීය ශිෂ්ටාචාරයකට දාලා කතාව හදලා තියෙනවා. ප්‍රේක්ෂකයින් ආදරය කරන විදිහට සංගීතයද සටන් ජවනිකාද ආදරයද හැම දෙයක්ම එකතු කරලා නිර්මාණය කරලා තියෙනවා. ඒකට තව දෙයක් මම එකතු කරන්න කැමති. ප්‍රේක්ෂකයෝ කලාකාරයන්ට ආදරෙයි, පවුල් වලට ආදරෙයි, ඒගොල්ලන්ගේ පෞරුෂ වලට ආදරෙයි. මගේ අප්පච්චි හින්දා අපේ පවුලට ප්‍රේක්ෂකයෝ ලොකු ආදරයක් වගේම අඳුරුම්කමක් දක්වනවා. ඒ හින්දා සිංහබාහු චිත්‍රපටි නරඹලා ඉවර වෙනවා නම් කෙනෙක් ඒ හැම කෙනාටම තමන් දන්නේ ශිෂ්ටාචාරයේ සිංහයාගෙන් පැවත එන අපේ කතන්දරේ වගේම තවත් හැමෝම දන්න හැමෝම හොයන කතන්දරයක් දැකලා තේරුම් අරගෙන මොනාදෝ දැනගෙන එළියට එන්න පුළුවන්. ඒ හින්දා ආදරෙන් ඉල්ලා සිටිනවා සිංහබාහු චිත්‍රපටිය නරඹන්න, ආදරය කරන්න ඒ චිත්‍රපටියට. ඒ චිත්‍රපටියට ආදරය කරන හැම වතාවකදීම මාව මතක් වෙයි, මගේ පියාණන් මතක් වෙයි, අනේ එයාට පින් දෙන්න. මම තව දුරටත් ඔයගොල්ලොත් එක්ක දිගින් දිගටම මේ ගැන කතා කරන්න අපි හම්බ වෙයි. ඒ හින්දා මාව හදාගන්න ඔයගොල්ලෝ උදව් කරන්න. අපිව චිත්‍රපටි ලෝකයට බිහි කරේ මේ දෙමව්පියෝ දෙන්න, සෝම්රත් දිසානායක මහත්මයා වගේම රේණුකා බාලසූරිය මහත්මිය. අප්පච්චි තමයි අපිව මේ ලෝකයට පැල කරේ. අපි අප්පච්චි වගේ ගස්නම් වෙන්නේ මම දන්න දේ තමයි අප්පච්චි වැඩ කරේ. ඒ තමන්ගේ දුක, තමන්ගේ වාසිය, තමන්ගේ කිසිම දෙයක් ගැන කල්පනා කරලා නෙමෙයි. ඒකයි එයාට සකල කලා සක්විති බවට පත් වෙන්න පුළුවන් උනේ. එයාට මහන්සි දැනුන්නේ නැහැ. එයා කරේ තමන් වෙනුවෙන් නෙමෙයි. එයා ආස කරා හැම දෙයක්ම දැනගෙන ඒක හැම කෙනෙක්ටම කියමින් කිසිම දෙයක් එයා අතහැරපු කෙනෙක් නෙමෙයි. පවුලේ දේවල්ද කිසිම දෙයක් අතාරින මිනිහෙක් නෙමෙයි. ඒ හින්දා මම දෙවියන් වහන්සේව අදහනවා, මම ජේසුස් වහන්සේව අදහනවා, බුදු හාමුදුරුවන්ව අදහනවා. මම ඒ දහම දන්නවා. ඒ වුණාට මම ඒ එක්කෙනෙක්වත් දැකලා නැහැ. මම දැකලා තියෙන මගේ දෙවියෝ තමයි මගේ අප්පච්චි. ඒ හින්දා දෙවියෙක් වගේ මිනිහෙක් කරන්න හිටපු නිර්මාණයක් මට කරන්න හම්බුනොත් මම මගේ ජීවිතේ තියෙන උපරිමය දාලා කරත් අනේ මට වඩා මගේ දෙවියන්ව ලංකාවේ මිනිස්සුන්ට වටිනවා කියලා මම දන්නවා. ඒ වුණාට මම දන්නවා දෙවියෙක්ට ආදරය කරනවා නම් ඒ දෙවියට කොච්චර ආදරය කරනවාද කියනවා නම් ඒ දෙවියට ගෞරව කරන අනිත් හැමෝටමත් ආදරය කරනවා. ඒ හින්දා මට විශ්වාසයක් තියෙනවා සිංහබාහු එක්ක අපි එකතු වෙනවා. ඒ හින්දා ඔන්න 18 වෙනිදා ආවා. තව ගොඩාක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. ඉතින් සිංහබාහු බලලා ඉවරලාම ඉතුරු ටික අපි කතා කරමු. හේතුව ලංකාව කියන්නේ පොඩි රටක්. අපි හැමෝටම හැම වෙලේම හම්බෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ හින්දා මේක ජීවිත කාලයටම අපිට තියෙන නිර්මාණයක් බවට පත් වෙනවා. ඒ ගැන විශ්වාසයක් තියෙනවා. ඒ හින්දා ආදරෙන් ආරාධනා කරනවා එන්න සිංහබාහු නලඹන්න. අපිට තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. බොහොම ස්තුතියි. එක් මොහොතක් කතා පෙළක්. Subscribe now. ඉරාගෙන